හිතවත් මිත්‍රවරු දවසින් දවස ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බල්ලට යන බල්ලු දේශපාලනයට එන මේක මහා අවාසනාවන්ත තත්ත්වයක් අපේ රටේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් සිදු නොවෙන්නේ පළමුවෙනි කාරණේ තමයි අපේ රට ඡන්දදායකයෝ දේශපාලනයේ පිළිබඳ යහපත් අවබෝධයක් නැහැ විශේෂයෙන්ම තමන්ට සැබෑලෙසම ආදරය කරන්නේ කවුද තමන් වෙනුවෙන් ව්‍යස්ථාදායකයේ තුල රාජකාරිය හරියට කළ හැක්කේ කවුද කියනක තේරුම් ගන්නවට වඩා ගමේ ඉන්න හොරුන්ට මැරයන්ට තක්කඩින්ට කුපාඩින්ට කරේ තියාගෙන ගිහිල්ලා පාර්ලිමේන්තු ඇතුලේ තියලා මුළු ජීවිතෙම කඹරන එක තමයි අපේ රටේ බහුතරය ජනතාව කරන්නේ මිත්‍රුනි ඒ නිසා තමයි අපට සිද්ධ වුනේ අවුරුදු 2000 ලැබිලා අවුරුදු 50කට 70ක් ගියත් තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියන කතාව කියකියේ ඉන්න අපේ මියන් විජේට ගොත් ජීවිතේ කිසිම දවසක අපට අපි සංවර්ධිත රටක් ඇයි කියාගන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ යන ක්‍රමය ඇතුළේ මිත්‍රුනි පහුගිය ආණ්ඩුව කරපු හොරකම් මරකම් අවසන් කරන්න මේ ආණ්ඩුව පත් කරාට අද වෙනකොට මේ ආණ්ඩුව ඇතුලේ පහුගිය ආණ්ඩුව හිටපු හොරු සුපුරුදුම් කටයුතු කරමින් තිබෙනවා නිශාන්ත මුතුහෙට්ටි ගමගේ කිව්වහම කාටක් මතකයි විශේෂයෙන්ම එදා අනර්ගලිත් එක්ක මහා පැටලවිල්ල කඩාගෙන අවසානයේදී උසාවිය මගින් මුතුහෙට්ටි ගම මනෝරෝග වෛද්‍යවරයෙකුට යොමු කරා ඔහුගේ මානසිකත්වය ගැන පරීක්ෂණයක් පවත්වන්නයි කියන කාරණේ මත අවසානයේ ඔහුගේ නඩුවෙන් නිදහස් වුණා. ඒ කෙසේ වෙතත් මේ නිශාන්ත මුතුහෙට්ටිගම කියලා කියන්නේ මැරේ තක්කඩියෙක් කියන එක බොහෝ දෙනෙක් දන්නවා. විශේෂයෙන්ම පහුගිය කාලේ මේ යහපාලන ආණ්ඩුව ඡන්දිල්ලන වෙලාවේ වේදිකා පවා දකුණේ මහු ගිනි තිබ්බා. හැබැයි මේ ආණ්ඩුව කිසි කිරිකිතක් නැතුව මේ මදාවි ටික මේ ආණ්ඩුවෙත් සම්බන්ධ කරගෙන තිබෙනවා. මිත්තෝරණි මේ ආණ්ඩුවේ සිටින බහුතරයක් තමන්ගේ දේශපාලන බලය එවැගේම තමන්ට ලැබිලා තිබෙනා වූ අනෙකුත් බලයන් විශේෂයෙන්ම ජනතාව විසින් తాවකාලිකව තමන්ට ලබා දීලා තිබෙන අධිකාරී බලය තමන්ගේ සුඛ විහරණය සඳහා බරපතල විදියට යොදා ගන්න. ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලයෝ අද වෙනකොට බීලා කාලා නටලා ඩාන්ස් කරන්නේ. ගණිකා නිවාසයකට ගිහිල්ලා ඒ ගණිකාමන් සමග නිදිවදින්නේ අපේ සල්ලි යොදාගෙන. විශේෂයෙන්ම මුතුහෙට්ටි ගමල වගේ මිනිස්සු මේ රටේ හුරන් කෑවේ කොහොමද කියන එක දකුණේ බහුතරයක් දන්න. අද වෙනකොට මාධ්‍යට ඇවිල්ලා තිබෙනවා මුතුහෙට්ටි ගම බඩු පොට්ට එක්කට ගිහිල්ලා පිස්සු කෙලින ආකාරය කොහොමද කියන කාරණේ මිත්‍රුනි මේ ආණ්ඩුව අදත් මේ මැරයන්ට තක්කඩින්ට කුපාඩින්ට කැමැති විදියට ජීවත් වෙන්න ඉඩ දීලා කට වහගෙන බලන් සිටිනවා මිත්‍රුනි මුතුහෙට්ටි ගමලා අරක්කු වීදුර බොන්නේ සිගරට් එක බොන්නේ කොටින්ම ගණිකාවක් සමග ඉන්නකොට ගණිකාවට ගෙවන්නේ අඩුම ගානේ ගණිකාවක සංසර්ගය දෙනකොට පාවිච්චි කරන කොණ්ඩෙම ගන්නෙත් අපි දීපු සල්ලි එහෙම නැත්නම් අපි ටැක්ස් වශයෙන් මේ ආණ්ඩුවට ලබා දීලා තියෙන මුදල් ඍජු හෝ වක්‍ර වශයෙන් බදු විදිහට අපි ගෙවපු මුදල්. ඉතින් මිත්‍රෝනි තව කොච්චර කල් අපි මෙවැනි තිරිසනුන්ට අමනයන්ට තක්කඩින්ට රැවටෙනවද කියන එක දැන් අපි හිතිය යුතු කාලේ. ඉතින් මිත්‍රෝනි හෙට දවසේදීවත් මේ සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා මේ රටේ මිනිස්සුන්ගේ දාඩිය කඳුලට ආදරය කරන ඒ සුවඳට ආදරය කරන සැබෑ නායකයන් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අරගලෙන් ජයග්‍රහණ ඔබට සිවත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.